ශ්‍රී ලංකාවේ වනාලි සංගණනය සිදු කර නැත අලි වනාලි සමීක්ෂණ පමණක් සිදු කර ඇත දෙක සංගණනය සිදු කර නොමැති බැවින් ඒ සඳහා වාර්ෂික වර්ෂයක් නම් කළ නොහැක මෙරට වනාලි ගහණය සම්බන්ධයෙන් අවසාන වර්ෂ සමීක්ෂණයක් සිදු කර ඇත්තේ 2011 වර්ෂයේදී තුන මෙරට වාසය කරන වනාලි සම්බන්ධව සංඛ්‍යාත්මක තොරතුරු ලබා දිය හැක්කේ 2011 වර්ෂයේදී සිදු කරන ලද දීපව්‍යාප්ති වූ වනාලි සමීක්ෂණ ආශ්‍රේණී ඒ අනුව වනාලි සමීක්ෂණයේ ඒ ගණයෙන්ට 2011 වන විට අවම වශයෙන් වනාලි 5879ක් සිටින බව අනාවරණය වේ මේ සංගණනයක් නොව සමීක්ෂණයක් බැවින් ශ්‍රී ලංකාව විසින් මුළු වනාලි සංඛ්‍යාව නිශ්චිත වශයෙන් 5879ක් නොවන බව සැලකිය යුතුය ආ එක අලි මිනිස් කැටම හේතුවෙන් වාර්ෂිකව මිය යන අලි සංඛ්‍යාව කොපමණ මේ සඳහා මෙරට වාර්ෂිකව මිය යන අලි සංඛ්‍යාව අතර වනජීවි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව වාර්ෂික මුළු එකතුව එක් එක් වර්ෂය සඳහා ඉදිරිපත් කරනු ලැබේ 2015 සිට 2020 දක්වා පිළිවෙලින් 202 279 256 319 407 සහ 321ක් ලෙස වනාලින් මිය ගොස් ඇත වනාලි රැක බලා ගැනීම සඳහා සකස් කර ඇති වැඩපිළිවෙල කවරේද ජාතික වනාලි සංරක්ෂණ ප්‍රතිපත්ති අනුව වනාලි සංරක්ෂණය සඳහා වන නිර්දේශ කර ඇති ක්‍රියාකාරකම් බොහොමයක් වනාලින් රැක බලා ගැනීම සඳහා යොදා ගන්න ලැබේ ඒ යටතේ වනාලින්ගේ වාසස්ථාන සංරක්ෂණය වනාලින්ගේ වාසස්ථාන සුපෝක්ෂණය වනාලින්ගේ වාසස්ථාන අතර සම්බන්ධතාවය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම වනාලින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ක්‍රියාමාර්ග ගැනීම වනාලි මිනිස් ගැටුම පෙළමන වනාලින්ගේ අකල් මරණ වළක්වා ගැනීම සඳහා එම වනාලි නල්ලා හොරපතානේ පිටි වනාලි රැඳුම් වෙත ප්‍රතිස්ථාපනය කිරීම වනාලින් පිළිබඳව පර්යේෂණ කටයුතු ක්‍රියාත්මක කිරීම වනාලින් සමග ගැටුමට පෙළමෙන ජනතාව එම ගැටුමෙන් වළක්වා ගැනීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන වනාලින් ජනාවාස වෙත පැමිණ ගැටුම් මැදිහත්වීම වැළැක්වීම සඳහා සංචරණ බාධක ස්ථාපනය කිරීම වනාලින්ට අපරාධ සිදු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අතුරුමං වන මේ හෝ අනාතවන අලිපැටවුන් රැක බලාගෙන ස්වභාවික පරිසරයට මුදා හැරීම වනාලි සංරක්ෂණය සඳහා අන්තර් ආයතනික සහයෝගිතාව දියුණු කිරීම හා දායකත්වය ලබා ගැනීම වැනි ක්‍රියාමාර්ග ගනු ලැබේ තුන ශ්‍රී ලංකාව තුළ අත්සදා බලා ඇති උපාය මාර්ග අතරින් වනාලින් ගම්බැදීම වැළැක්වීම සඳහා වැඩිම සාර්ථකයක් ලබාගෙන ඇත්තේ අලි වැට නොහොත් අලින්ගේ සංචරණයට එරෙහිව ඉදිකරනු ලබන විදුලි වැට වේ හතර සංඛ්‍යාත්මකව සැලකිය යුතු විකල්ප ප්‍රමාණයක් අත්හදා බලමින් පවති සංචරණ බාධා අගල් වැනි උපක්‍රම සංචරණ බාධක ලෙස සාර්ථක වන නමුත් ඉදිකිරීම සඳහා වැයවන අධික වියදම් නඩත්තු දුෂ්කරතා භූමිය අඛණ්ඩයන්ට ලක්වීම සහ වෙනත් සතුන්ට සිදු කරන සංචරණ බාධක වැනි තත්ත්වයන් හා බාධක අගල් තුළ ජල කළමනාකරණය වැනි කරුණු අගල් ඉදිකිරීමේ පරමාර්ථයේ බාධාවක් නොවනසේ කළමනාකරණය කර ගැනීම සඳහා තවදුරටත් හැදෑරීම සිදු කරන ලබයි ඈ අදාළ නොවේ ස්තුතියි ගරු එම්තුනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ඇසීමට පෙර මම කැමති ප්‍රකාශ කරන්න මේ රටේ සංස්කෘතියටත් ඒ වගේම බුද්ධාගමටත් අපි ආදරෙයි අපි ගරු කරනවා ඒ වගේම ගරු එම්තුමා දන්නවා මේ රටේ බැලුවාම ජල සම්පත වන සම්පත භූමි සම්පත ඒ වගේම අලි සම්පත පොඩි කාලේ ඉඳන් දන්නේ ඒ නිසා මම අහන්න කැමතියි ඔබතුමාගෙන් පළවෙනි අතුරු ප්‍රශ්නය හැටියට එන්.ජී. රාජපක්ෂ මැතිතුමාගේ නමින් හෝ එතුමා නියෝජනය කරන කිසිම කෙනෙක්ගේ නමින් අලියෙක් පර්මිට් එකක් හෝ මොකක් හරි යගේ අදාළ දෙයක් තියෙනවද නැද්ද කියන එක. ආම එහෙම නැහැ හොයලා බලලා කියන්න. කරුව කතානායකතුමනි ඒ වගේම මම අහන්න කැමති පසුගියදා නිදහස් කරනු ලැබුවේ 2015-2019 කාලය තුළ ආරම්භ කළ හීලෑ අලි ඇතුන්ගේ සංගමය කළ ඉල්ලීමක් සලකා බලාද ඒ වගේම එසේ නොමැති නම්
නව වන සම්පත් හා වෘක්ෂලතා පනත යටතේද කියන එක මම අහන්න කැමතියි. නැවත වරක් අහන්න පුළුවන්ද මේ මන්තුමා? මට හුන්නේ. නැවත වරක් අහන්න පුළුවන්ද මේ ප්‍රශ්නය අහපො? ඔව් ඉතා සරලව අපි 2015 ඉඳන් 2015 ඉඳන් 19 දක්වා කාලය තුල ආරම්භ කළ හීලෑ අලියතුන් ගේ සංගමය කළ ඉල්ලීමක් මතද මේ අලියතුන් දැන් නිදහස් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් වන සම්පත් හා වෘක්ෂලතා පනත යටතේද මේ අලියතුන් නිදහස් කරලා තියෙන්නේ. වරු මන්තුමා ඔබතුමාත් අපි දන්නවා ඔබතුමාගේ පියා ඉන්න කාලේ ලෝකෙට ඒ වෙලාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ලොකු කුසලානේ ගේන්නත් ඒ වගේම පින්නවල අනාථාගාරයේදී අලියතුන් පිළිබඳව ගත්තම ලෝකයේ ප්‍රසිද්ධතාවයට පත් වුණ තැන ඒ වගේම 1992 ගෙනාපු පනත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ කිරීම නිසා තාම අපහසුතාවයේ තිබ්බා. මේකෙදී ඔවුන්ගේ සංස්කෘතිය අලි සංස්කෘතිය සහ ආදායම් උත්පාදන මාර්ග සහ ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම සඳහා ආපා හීලාලියතුන්ගේ සංගමයේ නෙවෙයි අවශ්‍යතාවය අනුව නීතිපතිතුමාගේ උපදෙස් පරිදි ඒ සඳහා සංශෝධනය කරන ලද බව ප්‍රකාශ කරන්න ඕනේ. මම අහන්න කැමති ඉෂිනි වික්‍රමසිංහ මැතිණියගේ ඉලාසීමත් පිළිබඳව දැන් අන්තර්ජාලය හරහා යනවා එක එක කටකතා යනවා එතුමේ ඉලාසුමේ ගරු ජනාධිපතිතුමාගේ බලපෑමක් මත කියන එක. ඒ පිළිබඳවත් මේ උත්තරීතර සභාවට ඔබතුමා දැනුවත් කරොත් හොඳයි කියන ඒ ඉල්ලීම මම කරනවා. බොහොම ස්තුතියි. ඉෂිනි වික්‍රමසිංහ මැතිණියගේ ඉලාසීම පිළිබඳව විශේෂයෙන්ම මාජ සමාජ ජාල හරහා යන කතාවක් මේක මත නෙවෙයි එතුමගේ කැමැත්ත පරිදි එතුමගේ අභිමතය පරිදි එතුමී ඉලාස් වෙලා තියෙනවා. අතුලාන්තයෙන් මම දන්නේ නැහැ.